නිවන කියලා කියන්නේ දැනෙන දෙයක්වත් දැනගන්න පුළුවන් දෙයක්වත් නෙවෙයි. දැනෙන්න හෝ දැනගන්න නම් දැනෙන දෙයක් තියෙන්න ඕන වෙනම දැනගන්න කෙනෙක් ඉන්න ඕන වෙනම. ඔය නිවන් දැකීමයි කියන සංසිද්ධියදී වෙන්නේ දැනන කෙනයි දැනන දෙයයි. ඒ කියන්නේ නිවනයි ඔය ආත්මයයි මමයි කියලා කියන එකන එකක් බවට පත් වෙනවා. ඒ කියන්නේ නිවන කියන්නේ වෙනම දෙයක් නෙවෙයි. නිවන තියෙන්නේ අපතුලමයි. ඒ අපතුලම තියෙන නිවන බවට පත් වෙන එක තමයි නිවන් දැකීම කියලා කියන්නේ. සරලව විදිහට කියනවා නම් අපි හැදිලා තියෙන්නේ, අපි පවතින්නේ, අපි ජීවත් වෙන්නේ, අපි වර්ධනය වෙන්නේ, අපි හැදෙන්නේ, අපි නැති වෙන්නේ සුභාධර්මයෙන්. සුභාධර්මයෙන් තමයි අපට දැනෙන හැම දෙයක්ම ඇති වෙන්නේ, පවතින්නේ, නැති වෙන්නේ. හැම දෙයක්ම අපිට දැනෙන සුභාධර්ම නිර්මාණය. අන්නේ සුභාධර්මයේ බවට පත්. අපි හිතනවා අපි සුභාධර්මයේ වෙනම පුද්ගලයෙක් කියලා. ඒ වෙන පුද්ගලයෙක් කියන කෙනාගේ වෙනම පුද්ගල භාවය නැති වෙලා සුභාධර්මයට පත් වීමයි නිවන් දැකීම සිද්ධ වෙන්නේ. ඒක හරියට වෙනම තියෙන අතර බිඳුවක් අනන්ත අප්‍රමාණ ජලාශයක දිවෙල යනවා වගේ වැඩක්. එහෙම ජලාශයේ වතුර බිඳුව දියුණාම ඒ වතුර බිඳුව තියෙනවා කියන්නත් බෑ, ඒ වතුර බිඳුව නෑ කියන්නත් බෑ. අන්න ඒ වගේ දෙයක් තමයි නිවන් දැකීමේදී සුභාධර්මයේ බවට පත් වෙනවා කියලා කියන්නේ. සුභාධර්මයේ තුල දිවෙල යනවා කියලා කියන්නේ. ධර්මයේදී ඒ හැඳින්වෙන්නේ නිවන් දැකීමේදී සිද්ධ වෙන්නේ මොකද්ද? අස්මී මානය නැති වෙනවා කියන එක. අස්මී මානය කියලා කියන්නේ, මානය කියන්නේ හිතන එකට, අස්මී කියලා කියන්නේ මමයි කියලා කෙනෙක් ඉන්නවා කියන සිතුවිල්ල. මමයි කියලා වෙනම කෙනෙක් ඉන්නවා කියන අදහස නැති වෙන එක. ලොවන් වීමේදී සිද්ධ වෙන්නේ මගේ කියලා දේවල් තියෙනවයි කියන අදහස නැති වෙනවා. ඒ අදහස නැති වෙන්නේ මගේ හිතවත්, මගේ ගතවත්, මා අවට ඉන්න අයවත්, මා අවට තියෙන දේවල්වත් මට ඕන විදිහට තියෙන්නේ නැහැ කියන එක තේරුණා. ඒවට අයිති ස්වභාවික න්‍යායන් අනුව වෙනස් වෙනවා. ඒ වෙනස් වීමන තමයි දුක්ඛතාවය කියන්නේ. ඒ වෙනස් කරන ක්‍රියාකාරීත්වයට තමයි අනිත්‍යතාවය නැත්නම් විශේෂ ශක්තිය කියලා කියන්නේ. ඉංග්‍රීසියෙන් ඩයිනමිසම් කියලා කියන්නේ. ඩයිනමිසම් කියන්නේ එනර්ජි කියන ශක්තිය ක්‍රියාත්මක වීමට. ට්‍රාන්ස්ෆෝමේෂන් කියලා කියන්නේ එනර්ජි කියන ශක්තිය වෙනස් වීමට. ට්‍රාන්ස්ෆෝමේෂන් ඔෆ් එනර්ජි. දුක්ඛ කියලා ධර්මයේ හඳුන්වන්නේ ඔන්න ඔය තත්වය. අනත්ත කියලා හඳුන්වන්නේ ඒ විදිහට හැම දෙයක්ම හැම මොහොතකම වෙනස් වෙනවා නම් කිසිම දෙයකට නිත්‍ය අනන්‍යතාවයක්, නිත්‍ය ආත්මයක් නැහැ කියන එක. කිසිම කෙනෙකුටවත්, කිසිම දෙයකටවත්. ඒ ඇති බලනකොට නිවන් දකින්නයි කියලා දකින්න පුළුවන් දෙයක් නැත්නම් දැනන්න පුළුවන් දෙයක් හෝ දැනගන්න පුළුවන් දෙයක් නැහැ. ඒ වුණාට බුදුහාඳුරෝ කියලා තියෙනවා නිවනයි කියන යථාර්ථයක් තියෙනවා කියලා. උදාහරණයක් වශයෙන් ගත්තොත් කුද්දක නිකායේ සූත්‍රයක් තියෙනවා නිවන ගැන, නිවනේ ලක්ෂණ පෙන්නුම් කරන අජාත සූත්‍රය කියලා.
ඒක පටන් ගන්නෙම අත්ති භික්කවේ අජාතං කියන අත්ති කියන තියෙනවා කියන එක. නත්ති කියන්නේ නැහැ කියන එක අත්ති කියන තියෙනවා. නිවනක් තියෙනවා. හැබැයි නිවන කියලා නෙමෙයි හැඳින්වෙන්නේ. ඒක ඉපදෙන දෙයක් නෙවෙයි අජාතං. අපිට දැනෙන්නේ නැහැ. දැනගන්න පුළුවන් වෙන්නේ ඉපදිච්ච දේවල්. අභූතං එමෙන්න සිද්ධ වෙන දෙයක්. භූත කියන්නේ සිද්ධ වෙනවට. අභූතං කියන්නේ නිවන කියන්නේ සිද්ධ වෙන දෙයක් නෙවෙයි. නිවන දැනගන්න බැරි නැත්නම් දේවල් දැනෙන්නේ නැත්තේ ඒක ඉපදෙන්නෙත් නැහැ ඒක සිද්ධ වෙන්නෙත් නැහැ. ඒ වගේම දැනෙන්නේ නැත්නම් දැනගන්න පුළුවන් කරන දෙයකට කවුරු හරි. නිවන කියන්නේ කවුරු හක් කරන දෙයක් නෙවෙයි අකතං කියලා කියන්නේ ඒකයි. එහෙම නැත්නම් ඉබේම සකස් වෙන දෙයක් අපිට දැනෙන්න පුළුවන් දැනගන්න පුළුවන්. අසංගතං කියන්නේ එහෙම සකස් වෙන්නෙත් නැහැ. අපි යම දැනගන්නවා කියලා කියන්නේ දැනනවා කියන්නේ හිතේ දැනන එකට. දැනගන්නවා කියන්නේ හිතෙන් අඳුනා ගන්න එකට. දැන ගැනීම හා අඳුනා ගැනීම. දැන අඳුනා ගැනීම. ධර්මයේදී විතක්ක කියන්නේ දැනන එකට. විචාරය කියන්නේ අඳුනා ගැනීමට. ဒုတိය ධානයේදී සිද්ධ වෙන දෙයක් තමයි විතක්ක විචාර රූප සම නිරුද්ධ වෙන එක. ප්‍රථම ධානයේදී විතක්ක විචාර තියෙනවා. සවිතක්කං සවිචාරං හැබැයි විවේකයක්. හිතේ විවේකයක් තියෙනවා. ඒ මොකද දැන දෙයට කැමති වෙන්නේ නැහැ අකමැති වෙන්නේ. කැමති වෙන එක කියන්නේ අදින එක. තියා ගන්න හදන එක. අකමැති වෙන නම් දෝෂය කියලා කියන්නේ අයින් කරන්න හදන එක. ද්වේෂය කියලා කියන්නේ ඒකටයි. ඒ ක්‍රියාකාරීත්වයෙන් හිත මිදුනාම හිත විවේකයක්. සවිතක්කං සවිචාරං විවේකජා. අන්න එතකොට හිතේ ඇති වෙන ප්‍රීතිය. ඒ ප්‍රීතිය කියන්නේ දුක නෑ හිතේ. වෙහසක් මහන්සියක් නෑ. දැනෙනවා. ඒක සුඛං ඒක සැපයක්. ප්‍රථම ඥානං උපසම්බද්ධ විහෙරති කියලා කියන්නේ ප්‍රථම ධානයේ සමාධියම. හැබැයි නිවන කියන එක එහෙම දැන දෙයක්වත් දැනගන්න පුළුවන් දෙයක්වත් නෙවෙයි. ඒ අදහස් වෙන්නේ නිවන කියන්නේ ඉන්ද්‍රිය ගෝචර යථාර්ථයක් නෙවෙයි. ඉන්ද්‍රියන්ගෙට දැනෙන්නේ නැහැ. ඉන්ද්‍රියන් පවණක් නෙවෙයි. ඉන්ද්‍රිය ඉක්මවාගිය ඥානයකටවත් ගෝචර වෙන්නේ අතීන්ද්‍රිය ඥානයටවත්. ඉංග්‍රීසියෙන් තියෙනවා සෙන්සරි පර්සෙප්ෂන් කියලා ඉන්ද්‍රියන්ට දැනනවා කියන එක. එක්ස්ට්‍රා සෙන්සරි පර්සෙප්ෂන් කියලා කියනවා අතීන්ද්‍රිය ඥානයකින් දැනනවා. අපි කියනවා ප්‍රඥාව කියලා එකට. ඥානය කියන එක අපි ඉන්ද්‍රියන්ගෙන් ලබා ගන්න දැනුමට ඥානය කියන්නේ. ප්‍රඥාව කියන්නේ අපතුලින් ඉබේම පහළ වෙන දැනුමකට. මේ தත්වය පහළ වුණාම ඉබේම පහළ වුණාම දැනෙ කෙනුත් නැති වෙලා දැනගන්න දෙයක්වත් නැති වෙන තත්ත්වයක් වෙනවා. හැබැයි ඒ වෙලාවෙදි හිතේ වෙනසක් ඇති වෙනවා. ඒ කියන්නේ හිතේ යමක් දැනෙන්නේ නැතු යනවා. සාමාන්‍ය හිතේ යමක් දැනෙනවා. ධම්ම කියලා කියන්නේ හිතේ දැනෙන දේවල් වලට. අපි එක එක ඉන්ද්‍රිය දිනුනානේ ඇහැට දැනනවා රූප. කනට දැනනවා ශබ්ද. නාහයට දැනනවා ගන්ධ. දිවට දැනනවා රස. ශරීරයට දැනනවා පොට්ටබ්බ. මනෝ කියන හිතට දැනනා ධම්ම. බුදුහාඳුරුවෝ බුදුවෙච්ච වෙලාවේදී සිද්ධ වුණයි කියලා උන්වහන්සේගේ ප්‍රථම උදානයේදී මේක සඳහන් වෙන්නේ. ප්‍රථම ධර්ම දේශනාවේදීම සඳහන් කරනවා ධම්මචක්කප්පවත්තන සූත්‍රයේදී පුබ්බේසු අනුස්සතිසු ධම්මේසු චක්කුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි ආලෝකෝ උදපාදි කියලා බුද්ධත්වයේ සිද්ධ උද්‍යා.
කවදාකවත් නාහපු ධර්මයක්. ධර්ම කියලා මම කලින් කිව්වා හිතට දැනෙන දේවල් වලට. හිතට ඇති වෙන දැනීමට කියලා ධම්ම කියලා. හිතේ දැනීමක් ඇති වුණා. හැබැයි ඒ වගේ දැනීමක් ඊට ඉස්සෙල්ලා මම කවදාකවත් අහලා නැහැ ඒ වගේ දෙයක්. චක්කුමුදපාදි. මනසට පේනකට. මසචර නෙවෙයි. හිතට දැනුණා. ධම්ම කියලා කියන්නේ හිතට දැනෙන දේවල් වලට. ඒකට කියනවා චක්කුමුදපාදි. ඥානමුදපාදි කියන්නේ දැනගත්තදී අඳුනගත්තා. මේ කවදාක මම දැකද තත්වයක් නේ දැන් හිතේ තියෙන්නේ. පඤ්ඤා උදපාදි. ඒක අපි කියන්නේ මේ ඉංග්‍රීසි ඉන්සයිට් කියලා අන්තර්ඥානය කියලා අන්තර්ඥානයට දැන් එකට තමයි ප්‍රඥාව කියලා කියන්නේ. ඒක ඇතුළේ ඉන්ද්‍රියකින් නෙවෙයි ඉන්ද්‍රිය ඥානයට දැනුන ආලෝකෝදපාදි අන්ධකාරය නැති වුණා. අන්ධකාරය කියන්නේ මෝහය. නොදැරීම නැති වුණා. මොකද මෙච්චර කාල දැනගෙන හිටියේ බුදු වෙනකම් මේ මිනිස්සු ඉන්නවානේ, දේවල් තියෙනවානේ, පුද්ගලයන් ඉන්නවානේ කියලා දැනගෙන හිටියා. හිතින්ද තේරුණා මේ දෙයක්වත් කෙනෙක්වත් නැහනේ. දෙයක්වත් කෙනෙක්වත් විතරක් නෙවෙයි මං කියලා කෙනෙක්වත් නැහනේ. ඒ වගේම මේ මං හොයපු නිවන කියලා දෙයක්වත් නැහනේ. ඒ නිවන කියන්නේ තියෙන දෙයක් නෙවෙයිනේ. මම නිවන හෙව්වේ හැම දෙයක්ම අපි හොයන්නේ සැප විඳින්නනේ. සැප විඳින්න. පරම සැපය නිවනයි කියලා හිතාගෙන හෙව්වා. නිවන ඒ වගේ පරම සැපයකුත් නෙවෙයිනේ. ඒ මොකද නිවන කියන එක සැපේ කියන එක හිතට දැනෙන්න ඕනේ. මෙතෙන්දී හිතට දැනෙන්නේ නැහැ. බුදුහාඳුරෝ ප්‍රකාශ කරනවා නිබ්බාන සුඛ සූත්‍රයේදී. නිබ්බාන සුඛ සූත්‍රයේදී කියන්නේ සුඛං යදෙත්ත නත්ති වේදයිතං කියලා. ඒ නිබ්බාන සුඛ සූත්‍රයේ තියෙන අංගුත්තරනිකායේ පස්වෙනි කාණ්ඩේ 468 පිටුවේ. ඒ සූත්‍රයේ ඒ නිකාය අංගුත්තරනිකායේ පස්වෙනි කාණ්ඩේ සූත්‍ර තුනක්ම තියෙනවා. නිවන අර මං කලින් කියන අජාත් සූත්‍රයේ කියන කතාක්කාචරයන් කියලා හිතර දැනෙන්නේ නැහැ කියලා. ඒ වුණාට කයෙන් ස්පර්ශ කරන්න පුළුවන් කියන එක කියනවා. නිවන කයෙන් ස්පර්ශ වෙනවා. ඒ නිවන කයෙන් ස්පර්ශ නැහැ කියලා කියන්නේ අපේ කය ක්‍රියාත්මක වෙන්නේ විද්‍යුත් චුම්බක ශක්තිය. නිවන දැක්කාම චුම්බක ශක්තිය නැති වෙනවා. චුම්බක ශක්තිය කියන්නේ කාන්දම්. අදින ගතිය, තල්ලු කරන ගතිය. ආකර්ෂණය, විකර්ෂණය. රාගය කියන්නේ අපි අල්ල ගන්න ගතිය. දෝෂය කියන්නේ අතාරින ගතිය. ඒ අතාරින්නේ තල්ලු කරනවා. අල්ල ගන්නවා කියන්නේ යන්න දෙන්නේ නැතුව තියා ගන්නවා, ඇදලා ගන්නවා. ඒ තත්ත්වය තමයි නුවන් දැකීමේදී සිද්ධ වෙන්නේ. අන්න ඒ ගතිය ශරීරෙ නැති වෙනවා. ඒ කියන්නේ අපේ ශරීරයේ බර වගේ අපිට දැනින්නේ රාගය, ද්වේෂය, ඒ දෙකම ඇති වෙන මෝහය කියන මුලාව නිසා, ඇතන දැනීම නිසා දැන් ඇත්ත දැනගත්තා. බුද්ධ භාවයට පත් වුණා. බෝධීති කියලා පාලින් කියන්නේ ඇත්ත අවබෝධ වේ කියන තේරුම දෙන ක්‍රියාපදයක්. බුද්ධ කියන්නේ ඇත්ත අවබෝධ වූ කියන තේරුම දෙන කෘතාර්ථ පදයක්. ඇත්ත අවබෝධ වුණා. ඒක සිද්ධ වෙන්න පුළුවන් ක්‍රම තුනකින්. ශාක බුද්ධ කියලා අහලා දැනගන්න පුළුවන් ඇත්ත. පච්චේක බුද්ධ කියලා තමන්ට ප්‍රත්‍යක්ෂ වෙලා දැනගන්න පුළුවන්. පරීක්ෂණේ, නිරීක්ෂණේ, පරීක්ෂණේ, නිගමනේ. හැබැයි
පසේබුදු වෙච්ච පමණින් කෙනෙකුට ඒ දේ තව කෙනෙකුට අවබෝධ කරන්න බෑ. කලාතුරකින් පහළ වෙන පුද්ගලයෝ විශේෂ පුද්ගලයෝ සම්මා සම්බුද්ධ කියලා. සම්මා සම්බුද්ධ භාවයට පත් වුණාම ඒ තමන්ට සාක්ෂාත් වෙච්ච ඇත්ත තව කෙනෙකුට සාක්ෂාත් කරවන්න පුළුවන්කම තියෙනවා. ඒ අවස්ථා තුනෙමදී මොකද වෙන්නේ? බුද්ධ භාවයට පත් වෙන කියන්නේ ඇත්ත අවබෝධ වෙනවා. මොකද ඇත්ත අවබෝධ වෙන්නේ නිවන කියලා දැනන දෙයක්වත් දැනගන්න පුළුවන් දෙයක්වත් නැහැ. නිවන දකින්නයි කියලා නිවන දැනනවයි නැ දින දැනගන්නවයි කියලා කෙනෙකුත් නැහැ. ඒ දෙන්නම නැති වෙලා කියලා කියන්නේ නැති වෙනත් නෙවෙයි. ඒ දෙන්නම ඒකාත්මක භාවයට පත් වෙනවා. ඒකත් භාවයට පත් වෙනවා. මේ අතින් බලකොට නිවන නිවන කියලා මෙතින් මම අදහස් කළේ නිර්වාණ ධර්මයේ හිතට දැනනවා. නිර්වාණ ධාතුව දැනින්නේ හැම ධර්මයක්ම සංකතයි. හැම ධර්මයක්ම ඇති වෙනවා. චිත්ත ස්වરૂප ඇති වෙනවා. හිතේ දැනෙන දේවල් නෙවෙයි අපි. මනෝ කියන හිතේ දැනෙන දේවල් නෙවෙයි ධම්ම කියලා කියන්නේ. ඒ ධම්ම කියන හැම ධර්මයක්ම සංකතයි. හැබැයි නිවන අසංකතයි. නිවන අසංකත නිසායි හිතේ දැනෙන්නේ නැත්තේ. හිතේ දැනන්නේ සංකත ධර්ම විතරයි. ඒ තත්ත්වයට පත්‍ත්‍ය බව තව බුදුහාඳුරෝ බුදු වෙලා නඟපු පළවෙනි උදාහරණය එක තියෙනවා. ධම්මපදයේ ජරාවග්ගේ ආරම්භ වෙනවා අනේක ජාති සංසාරම් කියලා ගාථා දෙකකින් ඒ උදාහරණය කියලා තියෙනවා. දෙවෙනි ගාථාවේදී ප්‍රකාශයක් තියෙනවා. බුදු වෙච්ච වෙලාවේ මොකද වුනේ? විසංකාර ගතං චිත්ත සංකාර සංකාර කියන්නේ සකස් වීම. සංකත කියන්නේ සකස් වූ. අපි අත්දකින්න හැම දෙයක්ම සකස් වෙච්ච දෙයක්. සකස් වෙච්ච දේවල් වගේම සකස් වෙන දේවලුත් අපිට අත්දකින්න පුළුවන්. සංකත කියන්නේ අතීත කෘදන්තයක්. සංකාර කියන්නේ වර්තමාන කෘදන්තයක්. විසංකාර ගතං චිත්ත කියන්නේ නිර්වාණය ධාතුව අසංකත නිසා ඒ නිර්වාණ ධාතුව නිසා හිතේ කිසිම සකස් වීමක් ඇති වෙන්නේ නැහැ. ඒ හිතේ සකස් වෙන්න නම් හිතේ දැනෙන්න ඕනේ. දැනෙන්නේ ගැතියක් නැහැ. දැනනවා අපිට දැනෙන්නේ මම ඉන්ද්‍රියන් මාගේ. මම කියන්නේ මේ නිවන කියන්නේ ඉන්ද්‍රිය ගෝචර යථාර්ථයක් නෙවෙයි. ඒ වගේම අතීන්ද්‍රිය ගෝත යථාර්ථයකුත් නෙවෙයි. එක්ස්ට්‍රා සෙන්සරි පර්සෙප්ෂන් කියන දැනුමට ලැබෙන්නේ නැහැ. ඒ නිවන සාක්ෂාත් වෙනවා කියලා කියන්නේ මං කලින් කිව්වා නිවන බවට පත් වෙනවා. ඒ මොකද මේ වෙන පුද්ගලයේ කියන අප තුළ තියෙන පරම ඇත්ත තමයි අනන්ත අප්‍රමාණ නිවන. අපි මේ සමස්තයෙන් වෙන් වෙච්ච වෙන පුද්ගලයෙක් කියන මමත්වයේ තමයි රහත් වෙනක නැති නුවන් දක්ුණ නැති වෙන්නේ. අත්මිමානය කියලා මම මොන කිව්වේ? මම වෙනම කෙනෙක් නෙවෙයි. මාව නිර්මාණ වෙලා තියෙන මේ සමස්තයේ මේ විශ්වයේ විශේෂ ශක්තිය මේ සබහා ධර්මයේ ওই සමස්තය කියලා කියන්නේ ඕකටයි. සමස්තය කියන එක සබහා ධර්මයේ කියලා හඳුන්වනවා. විශේෂ ශක්තිය කියලා හඳුන්වනවා. විශේෂ කියලා හඳුන්වනවා. අන්නේ සමස්තය බවට පත් වෙලා. ඒ කියන්නේ වෙනම පුද්ගලෙක් කියලා හිතා හිටපු කෙනා වෙනම පුද්ගලෙක් නෙවෙයි කියන ඇත්ත අවබෝධ වෙනවා. වෙනම පුද්ගලෙක් කියන මායාව දුරු වෙනවා. මෝහය දුරු වෙනවා. අන්න එතකොට බුද්ධත්වයට පත් වෙනවා. මෝහය දුරු වීමටයි බුද්ධ භාවයට පත් වීම කියලා කියන්නේ. ඒ හින්දා අපිට පැහැදිලිව කියන්න පුළුවන්කම තියෙනවා මෙතෙක් කලේ නිවන
නොදැරෙන දෙයක් කියලා. නිවන දැනෙන්නවත් දැනගන්නවත් බැරි දෙයක් කියලා. හැබැයි බුදුහාඳුරුව මං කලින් කිව්වා අජාති සූත්‍රයේදී කුද්දගෙන කායිදී මේ සූත්‍රය ආරම්භ කරන්නේම නිවන කියලා දෙයක් තියෙනවා. අත්ති බික්කවේ. හැබැයි ඒක විචිද්දයක් නේ. අපි දැනගන්න පුළුවන් ඉපදුම. විචිද්ද දෙවල් දැනගන්න පුළුවන්. සිද්ධ වෙන දේවල් දැනගන්න පුළුවන්. මේක අභූතයි. සිද්ධ වෙන්නේ නැහැ. කරන දේක් දැනගන්න පුළුවන්. මේක අකතයි. කරන දෙයක් නෙවෙයි. අසංගතයි. සකස් වෙන දේවල් දැනගන්න පුළුවන්. මේක සකස් වෙන දෙයක් නෙවෙයි. අන්න ඒ தත්ත්වේ තමයි පරම යථාර්ථය. පරම සත්‍ය. අන්නේ සත්‍ය බවට පත්වීම තමයි නිවන් දැකීමේදී සිද්ධ වෙන්නේ. ඒ පරම සත්‍ය කියන්නේ නිර්වාණ ධාතුව නෙවෙයි. නිර්වාණ ධාතුව නිවන ධර්මයේ නෙවෙයි. නිර්වාණ ධාතුවට. නිර්වාණ ධාතුව අභූතයි, අකතයි, අසංකතයි. ඒ වගේම අතක්කාචර හිතෙන් දැනගන්නත් බෑ. හිතෙන් දැනගන්න පුළුවන් අදහස් වලට. හිතේ මැවෙන්නේ අදහස්. හිතේ යමක් දැනනවා කියන්නේ චිත්ත රූපයක් මැවෙන එකට. නිවන කියන්නේ චිත්ත රූපයක් නෙවෙයි. ඒ වගේම නිවන චිත්ත රූපයක් වශයෙන් අපිට මවාගන්න බෑ. සැබෑ නිවන. හැබැයි නිර්වාණ ධර්මය චිත්ත රූපයක් වශයෙන් මවාගන්න පුළුවන්. සමහර අය මවාගෙන ඉන්නවා. නිවන කියන්නේ සදාකාලිකව සැප විඳ ඉන්න පුළුවන් තැනක්. දුක නැති තැනක්. ජාතියක්, ජරාවක්, මරණයක් නැති තැනක්. ලිඩ වෙන්නේ නැති තැනක්. එහෙමනේ විශ්වාස කරන්න. ඒ ආශාව තියාගෙන තමයි නිවන් දකින්න උත්සාහ කරන්නේ. ආශාව තියෙනකම් නිවන් දකින්න බෑ. ඒ ආශාව කියන්නේ පිපාසය. අපි පිපාසයේ කියන මානසික පිපාසය. තෘෂ්ණා කියන වචනේ සංස්කෘතයේ තියෙන්නේ පිපාසය කියන තේරුමෙන්. බුදුහාඳුරෝ ඒ වචනේ හදාගත්ත තණ්හා කියන වචනේ තියෙන්නේ චිත්ත පිපාසය. හිතට ඕනකම තියෙනවා සැපෙ විඳින්න, දුක් නොවිඳ ඉන්න. දුක එපා කියන අදහසත් සැප ඕනෑ කියන අදහසත් දෙකම නැති වීමට තමයි නිවන් දැකීම කියලා කියන්නේ. ඒ කියන්නේ රාග, දෝෂ, මෝහ නැති තත්ත්වයට ඊටපත් වීම. ඒ වගේම ඇත්ත ඒක තත්ත්වයටපත් වෙන්නේ ඇත්ත දැනගත්තාම. විිත මෝහි තත්ත්වයට ඊටපත් වුණාම. ඒකයි බුදුහාඳුරු නිබ්බාන සූත්‍රයේදී නිවන විග්‍රහ කරන්නේ, අර්ථ විග්‍රහ කරන්නේ රාගක්කයෝ, දෝසක්කයෝ, මෝහක්කයෝ ඉදං උච්චති නිබ්බානම් කියලා. නිවන කියන්නේ මොකක්වත් නෙවෙයි, නැතිවීම මොකද්ද? රාග, දෝස, මෝහ නැතිවීම. බුදුහාඳුරු කුද්දගෙන කායේ පැහැදිලි කරනවා නිවන සුඤ්ඤතෝ අනිමිතෝ කියලා. නිවන කියන්නේ හිස් බවක්. හිස් අනිමිතෝ කියන්නේ දැනගන්න පුළුවන් කිසිවක් නැහැ කියන එක. ඒ හින්දා නිවන කියන්නේ දැනන දෙයක්වත් දැනගන්න පුළුවන් දෙයක්වත් නෙවෙයි. නිවන දැනගන්න ඕනකම තියෙනකන් නිවන් දැකින්න බෑ. බුදුහාඳුරෝ නිවන් දැක්කේ තයවුද්ද දුෂ්කරා කරලා නිවන් දැකෙන්න වෑයම් කළා. නිවන් දැකෙන තියෙන ඕනකම හින්දා. අන්නේ ඕනකම නැති වෙලා වෙන දෙයක් උනාවේ කියලා අර චතුරංග සමන්නාගත වීර්යයේ බෝධිගා වාඩි වෙච්ච වෙලාව තමයි නිවන් දැක්කේ. බුදුහාඳුරගේ සුවාසු දාතා ධර්මස්කන්ධේ කටපාඩම්ෙන් දැනගෙන හිටියේ ආනන්ද හාඳුරෝ. බුදුහාඳුරු පිරුණම් පානකොට රාත්‍රිලා හිටියේ නෑ. පිරුණම් පෑලි පස්සේ රාතන් වහන්සේලා කිව්වා අපි හෙට සංගායනාවක් පවත්වනවා. බුද්ධ ධර්මයේ ඔබ වහන්සේ මේ කටපාඩම් මේ ජීවිත ධර්ම දන්නවනේ බුදුහාඳුරු අදාරපුවා. එන්න ඔබට ආචාරය වෙන් කරලා තියන්නම්. හැබැයි රාත්‍රිලා එන්න කියලා. පාන්දර වෙනකම් ප්‍රයත්නයේ භාවනා කරලා රාත්‍රියෙන් බැලුවා හම්බුන්නේ නෑ. අන්තිමට හෙම්බත් වෙලා වහන්සේලා ඇඳේ වාඩි වෙලා
ඇලෙන්න හදනකොට රහත් වුණා. ඒ කියන්නේ අර ආසාව නැති වෙච්ච වෙලාවේ. සමහර අය බෙල්ල කපා ගත්තා. ඒ බෙල්ල කපාගෙන අවසාව හුත්ලන රහත් වෙලා චන්න හඳුරුව. ගෝතික හඳුරුව, වක්කලි හඳුරුව, සීයා කියන තෙරුණිය, සීයා ගාථාවෙම තියෙන තෙරුණිය. මේ ජීවිතෙන් එතුව දැක් නැහැ කියලා කලකිරලා ඇත්ත අවබෝධ වෙලා මැරෙන්න ඕනේ කියලා බෙල්ල වැඩ දාගත්තා. තොණ්ඩුව බෙල්ලට වැටෙනකොටම රහත් වුණා. ඒ හින්දා නිවන් දකින්න ඕනෙකම තියෙන කන් නිවන් දකින්න බෑ. හැබැයි නිවන් දකින්න කියලා වචනේ කිව්වා නිවන කියන්නේ දකින්න පුළුවන් දෙයක්වත් දැනගන්න පුළුවන් දෙයක්වත් දැනන දෙයක්වත් නෙවෙයි. ඒ හේතුව මොකද්ද? නිවන කියන්නේ තමාටමයි. සංසාරය කියන්නේ තමාටමයි. නිවන කියන්නේ තමාටමයි. සංසාරය කියන්නේ අපේ හිතට. සංසාරයේ දිගෙන් දිගට ආවේ අපේ ගත නෙවෙයි. මේ අපේ හිත චිත්ත පරම්පරාව. අන්නේ හිත සාධාරණ නැතිවීමට තමා නිවන් දැකීම කියලා කියන්නේ.